අයිබෝ වේවා. ආසියා මහද්වීපයේ පුංචි ඇටයක් වෙච්ච ලංකාවින්ම මගේ කාලා. 10 හිටියත් 11 හිටියත් විභාගෙටත් ඕන වෙනවා. ලොකු ළමෙක් වුණත් ඔයාට ජීවිතෙටත් ඕන වෙනවා. එනිසා බාල මහලු ලොකු කුඩා හැමෝම මම ඔයාට අද ආවා පුනරුදී කියන විවාහය සම්බන්ධයෙන් කතා කරන්න. සිංහල පන්තියක් නෙමෙයි ඈ. පුනරුදී කියන විවාහය ලෝකෙට හඳුන්වා දුන්නේ යුරෝපයේ ඉතාලිය නිසා. යුරෝපාවේ ඉතාලිය සමස්ත යුරෝපා මහද්වීපය මොකද්ද පුනරුදය? මං කැමති පුංචි ඉතිහාසයක් ආසියාව වෙච්ච වෙන මහද්වීපයක පුංචි ඇටයක් වෙච්ච ලංකාවේ උඹලා අපි දැනගන්නවා නම් අපි ෂෙයා කරගමු. එන්න විභාගයටත් ඕනේ ජීවිතයටත් ඕනේ යුරෝපාව යුරෝපාව තුලින් ලෝකයට දායාද කරපු පුනරුදය තේරෙන්න සිංහලෙන් මෙන්න කියනවා. පුතේ පුනරුදය කියන්නේ ලෝකෙට දායාද වෙච්ච ප්‍රබලම සංසිද්ධියක්. අපි පුනරුදය කියලා වචනයක් විවහාරයක් කතා කරනවා. හැම තැනකම මේ කාලෙවිදී ලංකාවෙත් පුනරුද යුගයක් ගැන කතා කරනවා. යලිපි විදීමක් කියලා ඔයාලට තේරෙනවා. නැවත නගා සිටීමක් කියලා ඔයාලට තේරෙනවා නේද? අන්න ඉතින් මෙන්න මේ පුනරුදය කියන වචනය ලෝකෙට දායාද කරපු පුනරුදය කියන්නේ මොකද්ද? පුනරුදය කියන මෙන්න මේකයි කියලා ලෝකයේ අතිශය ප්‍රථම වතාවට පුනරුදයක් යලිපි බෙදීමක් යලි නගා සිටුවීමක් ඇති කරේ පුතේ ප්‍රථම වතාවට 14-16 වන සියවස්වල යුරෝපය විසින් යුරෝපා මහද්වීප විසින්. සමහරුන්ට 14-16 කියද්දි ටිකක් තේරෙන්නේ නැහැ නේ. 14 වන සියවස කියන්නේ 1300 ගණන්. ක්‍රිස්තු වර්ෂ 1300 ගණන්. 16 වන සියවස කියන්නේ 1500 ගණන්. අතර කාලයේ පුතේ යුරෝපයේ ඉතාලිය කියන රට තුල ඇති කරනවා පුතේ අංශ 4කින් යලි පිබිදීමක්. ඒ යලි පිබිදීමට තමයි පුනරුදය කියන්නේ. ඒ පුනරුදය මේ අටේටත් ආසියාවටත් මේ ලෝකේ පුරාමත් ඊට පස්සේ ව්‍යාප්ත වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බලන්නකෝ. පුනරුදය ප්‍රතිඵලයක් ලෙස ඔයාට හම්බෙලා තියෙන්නේ මොනවාද කියලා අපි ඉස්සරහට කතා කරමු. ආසාවෙන් අහන් ඉන්න. හරි පුතේ, පුනරුදය සම්බන්ධයෙන් කතා කරන්න කලින් පුනරුදය ඇතිවුණේ යුරෝපෙ නිසා, අපි ඉන්නේ ආසියා මහද්වීපෙ නිසා, වැඩිපුර යුරෝපා මහද්වීපය සම්බන්ධයෙන් ආසියා මහද්වීපේ උඹලා අපි දන්නේ නැති නිසා පොඩ්ඩක් යුරෝපා මහද්වීපය ගැන කතා කරන්න මම හිතුවා. පොඩි දැනුමක් ෂෙයා කරගන්න හිතුවා. ආසියා මහද්වීපයේ ඉන්දියාව, උඹලගේ අපේ රට ලංකාව, චීනය, බංගලාදේශය, ජපානය, අර මේ අග්නිගා ආසියා පැත්තට ගියාපුවම ජාවා, සුමාත්‍රා වගේ දූපත් මේ ඔක්කොම එකතු වුණාම ආසියා මහද්වීපයට යම් නිශ්චිත හැඩයක් දෙන්න අමාරුයි. හැබැයි ඔයා දන්නවද ආසියා මහද්වීපයෙන් එළියේ තියෙන ඉංග්‍රීසිගේ රට බ්‍රිතාන්‍ය, පෘතුගීසිගේ රට පෘතුගාලය, ලන්දේසිගේ රට ඕලන්දය, ජර්මන් කාරය, ඉතාලි කාරය, ඉස්පාඤ්ඤවරු, ප්‍රංශවරු, මෙන්න මෙකී රටවල් වලින් සැදුම්ලා ත්‍රිකෝණාකාර බිම්තීරුවක් තමයි මගේ මැණිකේ යුරෝපා මහද්වීපය කියයි. ආසියා මහද්වීපයට හැඩයක් නැති වුණාට මෙන්න මේ ලෝකෙම හොල්ලගෙන හිටපු හිරු නබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලබපු, අපේ ඇටෙත් යටත් රාජ්‍ය බවට පත් කරගත්ත ඉංග්‍රීසිගේ මව් රට බ්‍රිතාන්‍යත් පුනරුදය කියන මේ අද කතා මාතෘකාවේ ලෝකෙට පුනරුදය දායාද කරපු ඉතාලියත්, ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ ඇටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්ත පෘතුගීසිගේ මව් රට පෘතුගාලයක්, ඕලන්ද ජාතිකයින්ගේ රට ඕලන්දයක්, ප්‍රංශ, ඉස්පාඤ්ඤ, ජර්මනිය වගේ ප්‍රබල රටවල් වලින් සදුම් ලප්පුතේ ත්‍රිකෝණාකාර බිම්තීරුවක් තමයි යුරෝපා මහද්වීපය කියන්නේ. දැන් ඔයා දන්නා නේද ආසියා මහද්වීපයේ පොඩි එක යුරෝපා මහද්වීපය කියලා මහද්වීපයක් මේ පෘථිවිය ඇතුලේ තියෙනවා. මේ යුරෝපා මහද්වීපය ත්‍රිකෝණාකාර බිම්තීරුවක්. උතුරින් උතුරු මුහුදෙනුත්, දකුණින් මධ්‍යතරණී මුහුදෙනුත්, නැගෙනහිරින් අපේ මහද්වීපය ආසියා මහද්වීපෙනුත්, බටහිරින් අට්ලාන්ටික් සාගරේනුත් වටවෙලා තමයි මේ ත්‍රිකෝණාකාර මහද්වීපය තියෙන්නේ. ඒ මහද්වීපය ඇතුලේ සෙල්ලක්කාර වීරක්කාර චරිත ටිකක් පුතේ බ්‍රිතාන්‍ය, පෘතුගාල, ඉස්පාඤ්ඤ, ඕලන්ද වගේ රටවල් වලින් නිර්මාණය වෙලා තියෙනවා.
ලෝකේ කැපී පෙනෙන වෙනස්කම් රසකට දායාද වෙලා තියෙනවා. ඉතින් එකී ත්‍රිකෝණාකාර බිම් තීරුවක් හිමි යුරෝපා මහද්වීපයේ බ්‍රිතාන්‍ය, පෘතුගාල, ඉස්පාඤ්ඤ, ඕලන්ද, ඉතාලි රටවල ඉතාලි ජාතිකයන්ගේ වීරක්‍රියාව සම්බන්ධයෙන් තමයි උඹයි මමයි කතා කරන්න මේ ඉන්නේ. ඉතිහාසයේ තුල රන්නකුරින් ලියවෙච්ච වීරක්‍රියාව ගැනමයි උඹයි මමයි මේ කතා කරන්න එන්නේ. බලන්න අපි පුනරුදේ කියන්නේ මොකද්ද කියලා කතා කරන්න නැතුව මුලින්ම පුනරුදේ ඇතුනේ යුරෝපයේ නිසා යුරෝපා පිහිටීම ගැන ඉගෙන ගත්තා. දැන් මගේ කා දන්නවා යුරෝපා පිහිටීම තුල යුරෝපා මහද්වීපය කියන්නේ මොන හැඩේ එකක්ද? ඒ යුරෝපා මහද්වීපයේ අයත් රටවල් මොකද්ද? ඒ සමස්ත යුරෝපා මහද්වීපයේ මේ ලෝක ගෝලය තුලේ කොහෙද තියෙන්නේ? දන්නවනේ. එන්නකෝ තව එකක් අපි ඉගෙන ගන්න. මේ යුරෝපා මහද්වීපයේ පුතේ සෑම රටක්ම වගේ සමකාලීනව නිර්මාණය වෙච්ච රටවල්. ඒ රටවල ඉතිහාසය හොයලා බලන්න කියෝ. හරිද? බ්‍රිතාන්‍ය, පෘතුගාල, ඉස්පාඤ්ඤ, ඕලන්දේ, පුනරුදේ ඇති වෙච්ච ඉතාලි වගේ රටවල් පුතේ නිර්මාණය වුණේ බිහි වුණේ සමකාලීනව. එකම කාල පරාසයක් තුල. ආසියා මහද්වීපෙ නම් එහෙම නෑ. ඉන්දියාව, චීනය, ලංකාව වගේ රටවල් සමස්ත ආසියා මහද්වීපයේම ඉතිහාසය පොදුවේ ගන්න බෑ. එක එක රටවල් ඉතිහාසය අපිට කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ රටවල් සමකාලීනව නිර්මාණය නොවිච්ච නිසා. හැබැයි පුතේ යුරෝපා මහද්වීපයේ මේ සෙල්ලක්කාර රටවල් පුතේ නිර්මාණය වෙන්නේ සමකාලීන නිසා. බ්‍රිතාන්‍ය, පෘතුගාල, ඉස්පාඤ්ඤ, ඕලන්දේ සියලුම රටවල් එකට එකතු කරලා අපිට යුරෝපා මහද්වීපයේ සෑම රටකම ඉතිහාසය යුග තුනකට බෙදන්න පුළුවන්. යුරෝපයේ සෑම රටකම පළවෙනි යුගය තමයි පුතේ පැරණි යුගය කියන්නේ. ඔයා දන්නවා ග්‍රීක, රෝම ශිෂ්ටාචාර පැවති ඇතැන්ස්, ස්පාටා වගේ පෞර නාගරික රාජ්‍ය ක්‍රියාත්මක වෙච්ච සොක්‍රටීස්ලා, පේටෝලා, ඇරිස්ටෝටල්ලා නිර්මාණය වෙලා බිහි වෙලා හිටපු යුගය තමයි පුතේ මේ යුරෝපා මහද්වීපයේ සෑම රටකම පළමු යුගය. ඒකට අපි කියනවා පැරණි යුගය කියලා. වර්ෂවලින් කිව්වොත් ක්‍රිස්තු පූර්ව 1000ක් ක්‍රිස්තු වර්ෂ 500ක් අතර කාලෙනේ යුරෝපයේ සෑම රටකම පැරණි යුගය. ඒ පැරණි යුගයේ ජීවත් වෙච්ච මානවයා ටික 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 දියුණු වෙලා යුරෝපයේ සෑම රටක්ම පුතේ එයාලගේ ඊළඟ දියුණු යුගයේ වෙච්ච දෙවෙනි යුගය නිර්මාණය කරගන්නවා. ශිෂ්ටාචාරයකින් ඊළඟ ශිෂ්ටාචාරයට පිවිසනවා කියන්නේ යම් දියුණු යුගයක්. ඔව්, එයාලගේ දිවිනි යුගය තමයි, දියුණු යුගය තමයි ඊළඟට වැඩවසම් යුගය. එහෙම නැත්නම් එයාලෙකට මධ්‍යතන යුගය, නැත්නම් අඳුරු යුගය කියලා කියනවා. පැරණි යුගය නිමා කරලා ඊටත් වඩා දියුණු යුගයක් වෙච්ච ක්‍රිස්තු වර්ෂ 500 ඉඳලා 1500 දක්වා කාලය බ්‍රිතාන්‍ය, පෘතුගාල, ඉස්පාඤ්ඤ සමස්ත යුරෝපීය රටවල දිවිනි යුගය, පළමු යුගය වෙච්ච පැරණි යුගයට වඩා දියුණු යුගය, මධ්‍යතන යුගය නිර්මාණය කරගන්නවා. මධ්‍යතන යුගයේ ඉඳලා 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 යුරෝපා මහද්වීපයේ ඉතාලිය කියන රට විසින් පුතේ විද්‍යාත්මක ශේෂ්ත්‍රයෙන්, තාක්ෂණික ශේෂ්ත්‍රයෙන්, කලාත්මක ශේෂ්ත්‍රයෙන්, භාෂාමය ශේෂ්ත්‍රයෙන් කියන ශේෂ්ත්‍ර හතරකින් විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව, විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියලා ශේෂ්ත්‍ර හතරකින් අලුත් අලුත් නිර්මාණ බිහි කරගන්නවා. ඒ නිර්මාණ ඊට පස්සේ ඉතාලිය විසින් යුරෝපයේ සෙසු රටවලටද හඳුන්වලා දෙනවා. මචන්ලා, විද්‍යාවෙන්, තාක්ෂණයෙන්, කලාවෙන්, භාෂාවෙන් මෙහෙම වැඩ කැලේ ටිකක් දාන්න පුළුවන්, අලුත් නිර්මාණ ටිකක් බිහි කරගන්න පුළුවන්, අලුත් ක්‍රමවේද ටිකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා උඹලත් ඒව වැළඳගනින්ලා. ඉතාලිය විසින් යුරෝපයේ සෙසු රටවලටද කියලා දෙනවා. ඒ නිසා පුතේ යුරෝපයේ සෑම රටක්ම ඉතාලිය විසින් විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියලා ශේෂ්ත්‍ර හතරකින් හොයාගත්ත අලුත් අලුත් වැඩ කෑලි යලි පිබිදීම යුරෝපයේ සෑම රටකම ව්‍යාප්ත වීමත් සමග පුතේ යුරෝපා වැසියන් එයාලගේ වැඩවසම් යුගයේ වෙච්ච දෙවිනි යුගයක් නිමා කරලා ඊටත් වඩා දියුණු යුගයක් වෙච්ච දැන් ජීවත් වෙන නූතන යුගයට පියමන් කරනවා. අන්න වැඩවසම් යුගයේ කියන යුරෝපයේ දෙවෙනි යුගය නිමා කරලා ඊටත් වඩා දියුණු යුගයක් එක්ක යුරෝපා මහද්වීපයේ සෑම රටකම වැසියෝ ජීවත් වෙන දැන් ජීවත් වෙන යුගය වෙච්ච නූතන යුගයට පියමන් කරේ පුනරුදය කියලා මොකද්ද මගුලක් ඇති වෙච්ච නිසා. පුනරුදය කියලා මොකද්ද මගුලක් ඇති වෙච්ච නිසා යුරෝපයේ ඉතාලිය රට විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියලා පුතේ ශේෂ්ත්‍ර හතරකින් 14
16 වන සියවස්වල සොයා ගැනීම් ටිකක් සිදු කරපු නිසා එයාලගේ මධ්‍යතන යුගයේ වෙච්ච දිවිනි යුගේ නිමා කරලා නූතන යුගයට යල්පියමන් කරා. වැඩවසම් යුගයේ මධ්‍යතන යුගයේ නිමා කරලා නූතන යුගයට යුරෝපීය සෑම රටක්ම පියමන් කරේ විද්‍යාව තාක්ෂණය කලා භාෂාව කියලා ශේෂ්ත්‍ර හතරකින් අලුත් අලුත් සොයා ගැනීම් සිදු කරපු නිසා නම් මොකද්ද අලුත් අලුත් සොයා ගැනීම් ඉස්සරහට අපි කතා කරමු. අනේ අලුත් අලුත් සොයා ගැනීම් සිදු කරපු නිසා නම් ඕකට තමයි මගේ මිනිකේ කියන්නේ පුනරුදය කියලා. මොකද්ද පුනරුදය කියන්නේ? එතකොට 14 16 වන සියවස්වල කොහෙද යුරෝපයේ යුරෝපයේත් කොහෙද ඉතාලියේ යුරෝපයේ ඉතාලියේ හා මොකද්ද විද්‍යාව තාක්ෂණයේ කලාව භාෂාව කියන ශේෂ්ත්‍ර හතරේ යලිපිබිදීම අලුත් අලුත් මෙතෙක් කාලයක් කිසිම රටක් සොයාගෙන නැති නව නිර්මාණ බිහි කර ගැනීම යලිපිබිදීම යලිපිබිදීම අපි කියනවා පුනරුදය කියලා. ඔයා දන්නවද යුරෝපේ ඉතාලි විසින් සොයාගත්ත පුනරුදය දැන් නිර්වචනය කරා. පුනරුදය හොයාගත්තේ යුරෝපේ ඉතාලියේ නම් ලෝකෙට පුනරුදය කියලා විවහාරයක් දායාද කරේ විද්‍යාව තාක්ෂණයේ කලා භාෂාවෙන් සොයාගෙන නැති නිර්මාණ සොයාගත්තේ යුරෝපේ ඉතාලියේ නම් යුරෝපා පිහිටීම ඔයා දන්නවද? යුරෝපා ඉතිහාසය ඔයා දන්නවද? යුරෝපා ඉතිහාසයේ සෑම රටක්ම මධ්‍යතන යුගයෙන් නිමා කරලා නූතන යුගයට දැන් ජීවත් වෙන යුගයට පියමන් කරේ පුනරුදය කියලා. පුනරුදය නිසා නම් පුනරුදය කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවද? දැන් මගේ කලා දන්නවා මොකද්ද පුනරුදය කියන්නේ කියලා. යුරෝපයේ ඉතාලිය රට විසින් හොයාගත්ත සෙසු රටවලට ඊට පස්සේ ව්‍යාප්ත කරලා දුන්න විද්‍යාව තාක්ෂණය කලාව භාෂාව කියන ශේෂ්ත්‍ර හතරේ අලුත් අලුත් සොයා ගැනීම් නව ක්‍රමවේද අලුත් අලුත් ගැජමැටි තමයි පුනරුදය කියන්නේ. ඒ සොයා ගැනීම් ඒ ගැජමැටි මොකද්ද? විද්‍යාව තාක්ෂණය කලා භාෂාව කියන ශේෂ්ත්‍ර හතරේ ඉතාලිය විසින් සොයාගත් අලුත් අලුත් දේවල් මොකද්ද? අපි ඉස්සරහට කතා කරමු. අපි ඒක කතා කරන් ඉඳ තියලා ඇයි මුම් මේව හොයාගත්තේ? යුරෝපේ ඉතාලිය රට ලෝකෙ කිසිදු රටක් හොයාගත්තේ නැති විද්‍යාව තාක්ෂණයේ කලා භාෂාව කියන ශේෂ්ත්‍ර හතරේ අලුත් පිබිදීම් ටික ඇයි හොයාගත්තේ? මොන හේතු නිසාද හොයාගත්තේ? පුනරුදය ඇතිවීමට හේතු යුරෝපේ ඉතාලිය රට විසින් අතිශය ප්‍රථම වතාවට විද්‍යාවෙන් තාක්ෂණයෙන් කලාවෙන් භාෂාවෙන් අලුත් අලුත් නිර්මාණ බිහි කරගත්තා. මොන හේතු නිසාද පුනරුදය ඇතිවීමට හේතු? අංක 1. එක තමයි පුතේ කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අල්ලා ගැනීම. කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අල්ලා ගැනීම. ඒ කියන්නේ පුතේ යුරෝපයේ මහද්වීපයේ සුපිරි නගරයක් තිබ්බා කොන්ස්තන්තිනෝපලය කියලා. නගරයක් ඈ. මේ කොන්ස්තන්තිනෝපලය යුරෝපා වැසියන්ට හේතු තුනක් නිසා වැදගත් වුණා. කොන්ස්තන්තිනෝපලය යුරෝපයේ සෑම රටකම සියලුම වෙළඳ භාණ්ඩ ගබඩා කරලා තිබ්බ වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානය වුණේ කොන්ස්තන්තිනෝපල් නගරේ. ඒ වගේ පුතේ යුරෝපයේ සෑම රටකම සියලුම පොත්පත් තිබ්බ ප්‍රධාන පුස්තකාලය වුණේ කොන්ස්තන්තිනෝපල් නගරයේ. ඒ විතරක් නෙමෙයි යුරෝපා මහද්වීපයේ ඉඳලා අපේ මහද්වීපයේ වෙච්ච ආසියා මහද්වීපට එන මුහුදු මාර්ගයේ වැටලා තිබෙත් කොන්ස්තන්තිනෝපල් නගරය හරහා. ඒ නිසා යුරෝපීය වැසියෝ හරි හරියට ඒ මුහුදු මාර්ගෙ දිගේ ආසියාවට ඇවිල්ලා අඩු මුදලකට කුඩුබඩු පුරෝගෙන යුරෝපයේ කොන්ස්තන්තිනෝපල් නගරේ ගබඩා කරලා වෙළඳාම් කරලා පට්ටලාභයක් ලැබුවා. මෙන්න මේ ලාභේ දිහා බලන් හිටියා අරාබි ජාතිකයෝ තුර්කි ජාතිකයෝ. තුර්කි ජාතිකයන්ට ඕන වුණා මෙන්න මේ කොන්ස්තන්තිනෝපල් නගරය ඉතාම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් තියෙන ආසියාවට යන මුහුදු මාර්ගයේ වැටිලා තියෙන යුරෝපයේ ප්‍රධාන පුස්තකාලයේ හිමි කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලගන්. ඒ නිසා 1453 පුතේ කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමේ අරමුණින් අරාබි ජාතිකයන් තුර්කි ජාතිකයන් යුද්ධ කරනවා. මේ යුද්ධය නිසා කොන්ස්තන්තිනෝපල් නගරේ වැඩි හරියක් හිටපු ඉතාලි ජාතිකයන්ට කොන්ස්තන්තිනෝපල් නගරය අතහැරලා දාන්නත් කොන්ස්තන්තිනෝපල් නගරේ සුළු පිරිසක් වෙච්ච යුරෝපයේ සෙසු රටවල මිනිස්සුන්ටත් මේ කොන්ස්තන්තිනෝපල් නගරය අතහැරලා යන්නත් සිද්ධ වෙනවා. මේ යුද්ධෙන් පුතේ යුරෝපා වැසියන් සෑහෙන ප්‍රමාණයක් මිය යනවා. මේ යුරෝපීය වැසියන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම මේ
කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලගන්න යුද්ධ කරන්න එන තුර්කීන්ගේ ආගම ඉස්ලාම් ආගම බැලූ බැල්මට තුර්කීන්ගේ යුරෝපීයන්ගේ යුද්ධයක් වුණාට කොන්ස්තන්තිනෝපලේ බේරා ගැනීම කොන්ස්තන්තිනෝපලේ අල්ලා ගැනීම සම්බන්ධ යුද්ධයක් වුණාට වහින්වරෝ බැලුවොත් ජාතීන් දෙකක් ආගම් දෙකක් අතර යුද්ධයක් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි අතර යුද්ධයක් මේ ක්‍රිස්තියානි මේ යුද්ධෙන් පරාජයට පත් වෙනවා ඒ නිසා පුතේ මේ යුද්ධයේ ඉතිහාසගත වෙනවා කුරුස යුද්ධය කියලා ක්‍රිස්තියානින්ගේ කුරුස පළඳගත් ක්‍රිස්තියානින් පරාජය වෙච්ච කුරුස යුද්ධය 1453 නිමා වෙන්නේ කොන්ස්තන්තිනෝපල් කියන ප්‍රධාන නගරය අරාබි ජාතිකයින් තුර්කි ජාතිකයින් අත්පත් කරගෙන කොන්ස්තන්තිනෝපලය අතහැර දමා කොන්ස්තන්තිනෝපලය අතහැර දමා පලා ගිය වැඩි හරියක් ඉතාලි ජාතිකයින්ට වෙන කර කියාගන්න දෙයක් නැති නිසා අතට හම්බ වෙච්ච අතට අහු වෙච්ච කුළුබඩු නෙමෙයි ආයෝජනයක් විදියට පොත්පත් අරගෙන පලා ගියා. මොකද කොන්ස්තන්තිනෝපලේ ප්‍රධාන පුස්තකාලය කුළුබඩු නම් කවද හොයාගන්න බැරියේ මේ පොත්පත් අරගෙන අපු පසුබහිමු ඩාලින් කියලා අන්න කොන්ස්තන්තිනෝපලේ තුර්කීන්ට තියාගනින් කියලා 1453 ජීවිතේ බේරගන්න යුරෝපීය වැසියන්ගෙන් වැඩි හරියක් ඉතාලි ජාතිකයෝ අතට අහු වෙන පොත්පත් අරගෙන වෙන නගරවලට පසුබැස්සා වෙන රටවල්වලට පසුබැස්සා 1453 කොන්ස්තන්තිනෝපලේ තුර්කීන් අල්ලගත්තර පුතේ අතට අහු වෙන පොත්පත් අරගෙන යුරෝපීය ජාතීන්ගේ වැඩි හරියක් ඉතාලි ජාතිකයෝ පසුබැහැලා ව්‍යාලට වෙන කර කියාගන්න දෙයක් නැහැ. ඇයි ඒ ආසියාවට එන්න ඕනේ කුළුබඩු ගන්න? ආසියාවට එන මුහුදු මාර්ගේ වැඩලා තියෙන්නේ යුරෝපේ ඉඳලා කොන්ස්තන්තිනෝපල් නගරේ හරහා. කොන්ස්තන්තිනෝපල් නගරේ කුරුස යුද්ධෙන් පස්සේ අරාබි ජාතිකයින් තුර්කි ජාතිකයින් අල්ලගෙන ඒ නිසා මේ යුරෝපීය වැසියන්ට විශේෂයෙන්ම ඉතාලි ජාතිකයන්ට ආසියාවට වෙළඳාම එන්න බෑ. වෙළඳාම ඇන හිටුණා. වෙළඳාමක් නොමැති ඉතාලි ජාතිකයෝ විශේෂයෙන් යුරෝපීය ජාතිකයෝ අතට අහු වෙන පොත්පත් අරන් ගිහලා වෙළඳාමක් නැති නිසා අනේ ඒ පොත්පත් කියෙව්වා. කාලයක් යද්දි පුතේ පොතපත පරිශීලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපීයන් ඉතාලි ජාතිකයෝ බුද්ධිමතුන් බවට පත් වුණා. ඒ බුද්ධිමත් ප්‍රජාව විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියන ශේෂ්ත්‍ර ඔස්සේ පුතේ මේ දක්වා සොයාගෙන නැති අලුත් අත්දා බැලීම් අත්දා බලන්න පටන් ගත්තා. ඇයියේ කොන්ස්තන්තිනෝපලේ තුර්කීන් අල්ලගත්ත නිසා වෙළඳාම අවහිර වෙච්ච වෙළඳාම නැති වෙච්ච ඉතාලි ජාතික බහුතර පිරිස පොතපත කියවීමේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධිමත් ප්‍රජාවක් බවට පත් වුණ නිසා අන්න කොන්ස්තන්තිනෝපලේ තුර්කීන් අල්ලගත්ත නිසා යුරෝපයේ ඉතාලි ජාතිකයන්ට වෙළඳාම නැති වුණාට පොතපත කියවලා බුද්ධිමතුන් බවට පත් වෙලා පුනරුදේ ඇති කර ගැනීමට මේක හේතුවක් වුණා නේද? බුද්ධිමත් ප්‍රජාවන් නිර්මාණය කර ගැනීමට මේක හේතුවක් වුණා නේද? විද්‍යාව, තාක්ෂණය, කලා, භාෂාවෙන් අලුත් පොත්පත් කියවලා නව නිර්මාණ බිහි කරගන්න මේක හේතුවක් වුණා නේද? මෙන්න පුතේ පුනරුදේ ඇති වෙන්න පළවෙනි හේතුව කොන්ස්තන්තිනෝපලේ තුර්කීන් අල්ලා ගැනීම සහ එතුලින් පොතපත කියවලා බුද්ධිමතුන් බවට පත් වෙච්ච ඉතාලි ජාතිකයන් පුනරුදය නිර්මාණය කර ගැනීම පළවෙනි හේතුව. යන්න දෙවෙනි හේතුව ගැන කතා කරන්න. පුතේ බුද්ධිමත් ප්‍රජාවක් හිටපු පමණින් පුළුවන්ද විද්‍යාව, තාක්ෂණය, කලා, භාෂාව කියන ශේෂ්ත්‍රයන් අලුත් විවිධීමක් ඇති කරා, නව නිර්මාණ බිහි කරා? ඔයා හිතන්නකෝ, ඔයයි සුදු අම්මයි කියන්නේ හොඳ බුද්ධිමත් දෙන්නෙක්. හැබැයි ඔයාට පුළුවන්ද බුද්ධිය තිබ්බ පමණින් ලෝකේ හොයාගත්ත නැති නව නිර්මාණයක් බිහි කරන්න? බෑ, ධනපාල තියෙන්නත් ඕනේ, සල්ලි තියෙන්නත් ඕනේ. අලුත් නිර්මාණයක් බිහි කරගන්න ඔයාට දැනුම තිබ්බට මදිමණිකේ ඒ නිර්මාණය බිහි කරගන්න ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න ධනපාල තියෙන්නත් ඕනේ, ධනෙ තියෙන්නත් ඕනේ. අන්න පුතේ කොන්ස්තන්තිනෝපලේ තුර්කීන් අල්ලගත්තට පස්සේ ඉතාලි ජාතිකයන්ගෙන් සමහරු වෙළඳාම නැත්තරම නැති වෙලා එයාලා පොතපත කියලා බුද්ධිමතුන් බවට පත් වුණා. සමහර ඉතාලි ජාතිකය මොකද දන්නවද කරේ? අපි නැවත කොන්ස්තන්තිනෝපලේ තුර්කිය තියාගනිලා අපි ජිනෝවා, වෙනීසිය වගේ වෙළඳ නගර නිර්මාණය කරගන්නමින් ආය වෙළඳාම පටන් ගමු කියලා පුතේ ඉතාලි ජාතිකයින්ගෙන් සමහරු ජිනෝවා සහ වෙනීසිය මුල් කරගෙන ආය වෙළඳාම පටන් ගත්තා. කාලයක් යද්දි පොතපත කියපු ඉතාලියෙන් කොටසක් බුද්ධිමතුන් බවට පත් වෙද්දි කාලයක් යද්දි පුතේ නැව ජිනෝවා, වෙනීසිය වගේ නගරවලින් වෙළඳාම මුල් කරගෙන නැගී හිටපු ධනවතුන් පිරිසක් අලුතින් බිහි වෙන්න පටන් ගත්තා. ඒ ධනවත් ප්‍රජාව අර ඉතාලියේ බුද්ධිමත් ප්‍රජාවට අනුග්‍රහ කරා විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාවෙන් නව නිර්මාණ බිහි කරගනිලා අපි ඒකට සල්ලි දෙන්නම්. අන්න පුතේ පුනරුදය ඇති වෙන්න තවත් හේතුවක් තමයි
වෙළඳාම දියුණු වීම සහ නව ධනවතුන් පිරිසක් බිහිවීම. කොන්ස්තන්තිනෝපලයේ තුර්කීන් අල්ලා ගැනීම හේතුවෙන් බුද්ධිමත් ප්‍රජාවක් ඉතාලියේ බිහි වුණා වගේම වෙළඳාම, ජිනෝවා, වෙනිසිය වගේ නව නගර බිහි කරගෙන නව වෙළඳ මධ්‍යස්ථාන බිහි කරගෙන ධනවත් ප්‍රජාවකුත් පුතේ ඉතාලියේ බිහි වුණා. බුද්ධිමත් ප්‍රජාවට ධනවත් ප්‍රජාව අනුග්‍රහ දැක්වුවා. විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාවෙන් අලුත් අලුත් නිර්මාණ බිහි කරගන්න පුනරුදය ඇති වුණා. ඔන්න ඔය හේතු දෙකට අමතරව තවත් හේතු දෙකක් තුනක් හේතු වුණා යුරෝපයේ ඉතාලියේ පුනරුදය ඇති වෙන්න. මොකක්ද දන්නවද? මේ හපංකෝ, හරි ලස්සනට මං කියන්නම්. යුරෝපයේ ඉතාලිය තුල පුතේ සෑම නගරයකම, මේක ඉතාලිය විතරක් නෙමෙයි යුරෝපයේ සෑම රටකම ඔය වගේ සීන් එකක් වුණා. අහාද? පුනරුදයට කලින්, පුනරුදය ඇති වෙන්න කලින් යුරෝපයේ සෑම රටකම තිබුණේ මධ්‍යතන යුගයේනේ. මේ මධ්‍යතන යුගයේ යාලගේ දිවිනි යුගයේ සෑම නගරයකම සෑම ගමකම පල්ලියක් තිබ්බා. පල්ලියේ පූජකවරයෙක් හිටියා. එයා කිව්වා ඒ පල්ලියේ ආසන්න ගම්වල මිනිස්සුන්ට, මිනිස්සුනේ ලෞකික ජීවිත ගත කරන්න එපා, පවුල් පන්සල් බිහි කරගන්න එපා, ළමයි බමයි හදන්න එපා, ආගමට අනුග්‍රහ දක්වපන්, ආගමික දේවල් ගැන හිතපන්, පල්ලියට විල වන්දනාමාන කරපන්, දෙවියන් වහන්සේ වන්දනාමාන කරපන්, ලෞකික ජීවිත වලින් ඈත් තියන්. පල්ලියේ පූජකවරයා පුතේ එහෙම කියලා හැම මිනිහෙක්ම හැම ගමක පවුලකම පුතේ තීන්දුව තීරණ ගන්න බලධරයා බවට පත් වුණා. හරියට මෙහෙම කිව්වත් අලුත බැඳපු කපල් එකක් ඉන්නවනම් ඒ කපල් එකට ළමයි කීයක් හදන්න ඕනද කියලා පල්ලියේ පූජකවරයා ඔයි කියන්නේ. ඒ තරම් මිනිස්සුන්ගේ ජීවිතවලට පල්ලියේ පූජකවරයා බලපෑම් කරලා පුතේ පල්ලියේ පූජකවරයා විසින් මිනිස්සු ආගමික රාමුවක කොටු කරලා හිටියා. කිසිම නිදහසක් ස්වාධීනත්වයක් තිබුණේ නැහැ පුනරුදයට කලින් මධ්‍යතන යුගයේ. හැබැයි පුනරුද සමයේ පුතේ මේ යුරෝපයේ ඉතාලි රටේ බහුතරයක් මිනිස්සු දැනගත්තා පල්ලියේ පූජකවරයා මිනිස්සු ආගමික රාමුවකට කොටු කරලා එයා කුර රහසින් ලෞකික ජීවිත ගත කරනවා කියලා. ආදරේ කරන්න එපා, පවුල් පන්සල් හදන්න එපා කියපු එයා ලෞකික ජීවිත ගත කරන්න පටන් ගෙන. මෙන්න මේක මිනිස්සුන් දැනගත්තට පස්සේ සහ ආගමික රාමුවේ කොටු වෙලා ඉන්න බැරිම තැන මිනිස්සු මොකද කරන්නේ? පුනරුද සමයේ පුතේ පල්ලිය පැත්තකට දාලා, ආගම පැත්තකට දැම්මේ නෑ, හරිද? පල්ලිය පූජකවරයාගේ මෙන්න මේ තීන්දුව තීරණ පැත්තකට දාලා, අනපනත් පැත්තකට දාලා, ආගමට නැඹුරු වෙලා හැබැයි ස්වාධීන පුද්ගලය බවට පත් වුණා. පල්ලියේ පූජකවරයා විවේචනයට ලක් කරලා ස්වාධීන පුද්ගලය බවට පත් වුණා. මධ්‍යතන යුගයේ පල්ලියේ පූජකවරයා කියන විදියට ගමේ චිත්‍ර ශිල්පියා ආගමික චිත්‍ර ඇඳපු එක පල්ලියේ පූජකවරයා විවේචනයට ලක් කරලා ස්වාධීනව අලුත් අලුත් චිත්‍ර, ස්වාධීනව අලුත් අලුත් මූර්ති, ස්වාධීනව අලුත් අලුත් ගෘහ නිර්මාණ සිදු කරලා පුතේ කලාත්මක ශේෂණ අලුත් පිබිදීමක් ඇති කරා. ඒ වගේම මගමෙනිකේ පල්ලියේ ආධිපත්‍ය විවේචන ලක් කරලා ස්වාධීන වෙච්ච මිනිස්සු මොකද දන්නවද කරේ? ඔය පල්ලිය විසින් උගන්නපු මෙච්චර කාලයක් පුනරුදය ඇති වෙන්න කලින් මධ්‍යතන යුගයේ ආගමික විෂයන් තිබුණානේ. ඔය පල්ලිය විසින් පූජකවරයා විසින් මිනිස්සුන්ට උගන්නපු, ළමයිට උගන්නපු නීතිය, දර්ශනය, ආගම වගේ ආගමික විෂයන් මිනිස්සුන් ප්‍රතික්ෂේප කරලා පුතේ ගණිතය, විද්‍යාව, ඉතිහාසය වගේ අලුත් අලුත් විෂයන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒ වගේ පොත්පත් කියවන්න පටන් ගත්තා. ඒ වගේ පුතේ බුද්ධිමතුන් බවට පත්වෙච්ච පිරිස් අනිත් මිනිස්සුන්ට, යුරෝපයේ සෙසු මිනිස්සුන්ට උගන්වන්න විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාතුල් තුලින් පුතේ අලුත් අලුත් විද්‍යාත්මක තාක්ෂණික විෂයන් උගන්වන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ ඔළු විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව දෙසට හැරෙන්න පටන් ගත්තා. ආගමික රාමුවෙන් පල්ලියේ පූජකවරයාගේ ආගමික රාමුවෙන් බැහැර වෙලා ස්වාධීන වෙච්ච මිනිස්සු පුතේ ආගමික දර්ශනයන්, නීතිය වගේ දාර්ශනික දේවල්, ආගමික දේවල් වලින් පරිබාහිර වෙලා ගණිතය, විද්‍යාව වගේ නව විෂයන් අතගාන්න පටන් ගත්තා. ඒවා කියවන්න පටන් ගත්තා. ඒ වගේ නව නිර්මාණ බිහි කරන්න පටන් ගත්තා. දන්නේම නැතුව ලොකු පෙරලියක් ඇති වෙලා පුනරුදය නිර්මාණය වුණා. සේ පොත්පත් හොයාගත්ත තාක්ෂණික විද්‍යාත්මක ශේෂ වලින් පොත්පත් කියවපු මිනිස්සු විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාවෙන් අලුත් අලුත් අත්අදහා බැලීම් කරන්න පටන් ගත්තා. දන්නේම නැතුව ඒව සාර්ථක වුණා. පුනරුද යුගය ඇති වුණා. බලන්න
පුනරුදය යුරෝපයේ ඉතාලිය රට විසින් සොයා ගැනීමට බලපාපු හේතු තමයි ඔයයි මමයි කතා කරේ. ඔය හේතු නිසා යුරෝපයේ ඉතාලිය රට විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියන ශේෂ්ඨෝසේ පුතේ අලුත් අලුත් නිර්මාණ බිහි කරා. කොන්ස්තන්තිනෝපලයේ තුර්කීන් අල්ලගත් නිසා බුද්ධිමතුන් බවට පත්වෙච්ච යුරෝපීයේ ඉතාලි වැසියා වෙළඳාමත්ීන් දියුණු වෙලා ජිනෝබා, වෙනීසිය වගේ නව නගර බිහි කරගෙන ධනවත් පිරිසකුත් නිර්මාණය වීමත් සමග බුද්ධිමත් ප්‍රජාවට ධනවත් ප්‍රජාව අනුග්‍රහ කරන්න පටන් ගත්තා. විද්‍යාව, තාක්ෂණය, කලා, භාෂාවෙන් නව නිර්මාණ බිහි කරගන්න පල්ලියේ පූජකවරයා විවේචන ලක් කරලා මිනිසු ස්වාධීනව සිතන්න පටන් ගත්තා. ඒ වගේම තමයි පුතේ පල්ලියේ ආධිපත්‍ය විවේචනය ලක්වීම හේතුවෙන් බුද්ධි ප්‍රබෝධයක් ඇති වෙලා පල්ලිය විසින් උගන්වපු ආගමික රාමුවෙන් බැහැරව විද්‍යාව, තාක්ෂණය වගේ අලුත් අලුත් විෂයන් වලින් යුත් පොත්පත් කියවන්න, අත්හදා බැලීම් කරන්න යුරෝපේ ඉතාලි වැසියා පෙළඹුණා. එහි ප්‍රතිඵලය අසාර්ථක නෑ අපේ හාමුදුරනේ. එහි ප්‍රතිඵලය සාර්ථකයි. යුරෝපේ ඉතාලිය විසින් පුනරුදය නිර්මාණය කරගත්තා. විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාවෙන් ලෝක මිනිස්සු සොයාගත්ත නැති සොයා ගැනීම් සොයා ගන්න පටන් ගත්තා. අපි බලමු දේ සොයා ගැනීම් මොකද්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙමුනේ. අන්න පුතේ, අපි මේ වීඩියෝ එකෙන් කතා කරා යුරෝප ඉතිහාසය. ඊටත් කලින් යුරෝපා පිහිටීම තුලින් යුරෝප ඉතිහාසයට ඇවිල්ලා යුරෝප ඉතිහාසයේ මධ්‍යතන යුගයේ නිමා කරලා නූතන යුගයට යුරෝපීය වැසියෝ පියමන් කරේ පුනරුදය නිසා. නම් මොකද්ද පුනරුදය කියලා කතා කරා? පුනරුදය යුරෝපේ ඉතාලිය විසින් අතිශය ප්‍රතිමතාව ඇති කර ගැනීමට හේතු කතා කරා. ඒ හේතු නිසා යුරෝපේ ඉතාලිය සොයාගත්ත යුරෝපයේ සසුරට වලට ව්‍යාප්ත වෙච්ච පුනරුදයේ විද්‍යාව, තාක්ෂණය, කලාව, භාෂාව කියන ශේෂ්ත්‍රවල අලුත් අලුත් සොයා ගැනීම් කුමක්ද? ඉදිරියට බලාපොරොත්තු වන්න. අයිබෝවා.